Hiru FM Morning Show. Who's speaking? අද who's speaking වලින් අපි අහන්න යන්නේ අසරණ සිගන්නියකගේ කතාවයි. ගොරකිනගාරෝකි දුනියා මේ දිල් පාලෝංගි. අනේ ඉතින් මේ අසරණ සිගන්නිය බස්වල සින්දු කියන්න නැති නිසා ගෙයින් ගෙට කෝල් කරලා සින්දු කියනවා. Who's speaking? Hello. Nona? කියන්න. Nona, මං ඇවිල්ලා හොඳ පරම්පරාවකගෙන් පැවතගෙන එන හොඳට ඉගෙනගෙන තියෙන හොඳ සිගන්නියක් Nona. හරි. මං ඇවිල්ලා පිප්පොකට් ගහන්න නෑ, සොරකම් කරන්න නෑ. සින්දුවක් එහෙම කියලා තමයි Nona අපි අපේ බත සරි කරගන්නේ. හා. දැන් බස්සල සින්දු කියන්න එහෙම විදියක් නෑනේ Nona. ඒ හින්දා තමයි මම මේ ගෙයින් ගෙට දුරකට නැමතුන් ලබා දීලා සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්නේ. ඔව්. මම සින්දුව කියන්නද? ආ. එහෙනම් දැන් කියනවා. කියන්න කියන්න ඇහෙනවා මට. 1 2 3 නේ නොනි මෙන දීවි ගමනේ කියන්න අම්මේ ඔබේ පුතේ කුවෙලා හිනාවෙන්නේ කිසිම සපෝට් එකක් නැහැ එහෙම පුළන්ද හිඟා කන්න අප්පුඩියක් ගහලා එහෙම මේ අප්පුඩි ගහන්න බෑනේ මේ බබාලත් එක්ක වඩා එහෙනම් නෝනා අපි දෙන්නම එකතු වෙලා මේ සින්දුව කියමු හරි හරි කියන්න හරි නෝනා වෙනම් පටන් ගන්නකෝ 1 2 3 මේ නොනි මෙනදි ගමනේ ෂා නෝනටත් හොඳට හිඟා කන වොයිස් එකනවානේ ඈ හරි 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 තනියම මං සින්දුව කිව්වන රුපියල් 3000ක් විතර අය කරනවා නෝනත් මට සපෝට් එකක් දුන්න හින්දා හැකි පමණින් රුපියල් 1500ක විතර ආදායයක් කරනවද අම්මට හේ අපි ඒ තරම් මේ පොසත් මිනිස්සු නෙවෙයිනි ඈ එහෙනම් කීයක් දෙන්නද හිතාගෙන හිටියේ රුපියල් 100ක් රුපියල් 100ක් 100ක් දෙනවා කියලා දන්නවනම් මං කටවත් අරින්නේ එහෙනම් තියන්න ෆෝන් එක Hello. Mahatya. Oh. Mahatya, mummy kata karane Siganniyak. Mokadda? Siganniyak. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මහත්තයාට? දැන් මේ වෙලාවේ බෑ මේ වෙලාවේ බොහොම කරදරයි. මහත්තයාට කරදරයක් වුණාට මට කරන්න දෙයක් නැහැ. මොකද මට පුළුවන් වෙලාවට තමයි මම මේ කෝල් එක ගත්තේ. මගේ ෆ්‍රී ටයිම් එකට. බෑ 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 මම අසනීප පිටේ ඉන්නේ. එහෙම කතා කරන්න එපා මහත්තයා. මමත් මේ අසනීප වෙලා ඉන්නේ. දැන් බලන්න මගේ මේ ඔළුවේ කුද්දටියක් ඇවිල්ලා මම බොහොම වේදනාවෙන් තමයි මේ ඉන්නේ. මේ කරදර කරන්න එපා. අනේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ පෙ වැඩ තියෙන අපිට මොකක් කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරන්න ඕනේ නැහැ. මොකද්ද සෙල්ලම? මෙහාට මොකටද කතා කරන්නේ? මං ඇවිල්ලා සිගන්නියම් මහත්තයා. සිගා ගන්න ටෙලිෆෝන් එකේ ඕ දැන් කාලේ එහෙම තමයි. එහෙනම් ඒ ක්‍රමේ ඒකට හොයාගන්නවා මේ වැඩ නෑ මම කට් කරනවා ඉවරයි. ඔව් කවුද කතා කරන්නේ මේ? මම ඇවිල්ලා බොහොම ලක්ෂණට ජීවත් වෙන සිගන්නියක්. සිගන්නියක් ඉතින් අපිට කතා කරන්න වැඩක් නෑ නේ. ඇයි? කවුද ඔය නම කියන්න? සිගන්නියක්. සිගන්නිය නම් සිගන්නියකටම කතා කරා. ඒක තමයි නෝනා ඉතින් මම මේ නෝනාටම කෝල් එක ගත්තේ. ඇත්තද? නම මොකද්ද? මගේ නමද? ඔව්. අයිෂර. ඉතින් සිගන්නියක් නම් සිගන්නියක් විදියට. මේ දැන් කේන්ති යනවා. ඔව් කේන්ති ගස ගන්න නැතුව කතා කරනවද? ඔව් ඉතින් මොකද්ද කියන්න ඕන? නෝනා මං කවදාවත් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන නැහැ. හොරකම් කරන්න දන්නේ නැහැ. පූර්ව වෙපිනකට මට ලැබුණු ලක්ෂණ කටහඬින් සින්දුවක් කියලා කීයක් හරි හොයාලා තමයි මං ජීවත් වෙන්නේ. ඔයා සින්දුවක් වට මගේ සල්ලි හම්බෙන්නේ නැහැ. ජී 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 බිස්නස් එකක් හරියාගෙන ඉන්න මේ හොඳ වෙලාවේ නිකන් අව කැපෙන කතා කියන්න එපා. ඉතින් ටෙලිෆෝන් එකෙන් නේවා සින්දු කියන්නේ. මේ නෝනා හොඳ හිතින් අහනවද නැද්ද? ආ කියන්න. ඉපදී ලෝවේ නවතන් පලේ නෝනා ආගෙන ඉන්නේ ආගෙන හිටියේ කො ලස්සන නැහැ නේ ඇයි කාලේ මදිනේ මුල අර පටන් ගන්න ඇදලා කෑල්ලේ ආහා ඊට පස්සේ තමයි සින්දුවට එන්නේ අනේ මට බෑ වෙලාවන්නේ අපි මෙතන බිසී පොඩ්ඩක් පස්සේ කතා කරන්න හරි ඔන්න දැන් එතෙන් දැන් පටන් ගමු ඊළඟ කෑල්ල මං කොරේවට බිසී කියලා මම ඕම මේ කරුණාවන්තව කියන්න එතකොට මම තේරුම් ගන්නවනේ දැන් මේ හලෝ හලෝ මහත්තයා ඔව් මහත්තයා මම බොහොම අසරණ සිගන්නියෙක් මහත්තයා කතා කරන්නේ ඉන්නක් දෙන්නේ නැහැ කේලමක් කියන්නේ නැහැ වහසිබස් දොඩන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා ගායනයේට අපූර්ව හැකියාවක් මට තියෙනවා මහත්තයා දැන් ඔය ගායනා කරන්නද දැස්සෙන්නේ අනේ ඔව් මහත්තයා දැන් ගායනා කරලා ඉතින් මම බෑනේ ඉතින් දකින්න එපා ගායනා කරන්න يعني මම මෙහෙම ගායනා කරනවා ටෙලිෆෝන් එකෙන් ආ අපේ හිඟන කම්පැනියක් තියෙනවා මහත්තයා හිඟන කම්පැනියක් ඕ දෙතුන් දෙනෙක් වැඩ කරනවා ඒක ඉතින් ඊට පස්සේ මගේ සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා එයා ඇවිල්ලා සෙක්‍රටරි කෙනෙක් මහත්තයා එයා ඇවිල්ලා මහත්තයා
ඕගොල්ලන්ගේ සල්ලි ටික අරගෙන. සල්ලි ටික කියන්නේ කීයද? මෙහෙමයි. පළවෙනි වාක්‍ය හතරට රුපියල් 500යි. ඊළඟට වැඩි වෙන හැම වාක්‍යයකටම රුපියල් 1000 ගානේ තමයි charge වෙන්නේ. ආ එපා එපා එපා. මෙහෙවන් දෙපා. හරි නะ සින්දුව කියන්නද මහත්තයා? නෑ වාක්‍යයක් කියන්න. සම්පූර්ණ සින්දුව කියනෝ නම් ඉතින් රුපියල් 15000ක් විතර ගන්න සිද්ධ වෙනවා. ඔව්. ඒත්තර දෙන්න බෑනේ. ඔව් දෙන්න බෑ. කීයක විතර කියන්නද? 500ක්. සුබපන්ස. එහෙනම් සින්දුව පොඩි මුල් කැලේ කියන්න. පොඩි කැලේ. චා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් තමයි මම මුලින්ම තෝරගත්තේ. මගේ අත ඔබට හැර හිතවතියකට වෙන වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන. හරි දැන් මෙහෙම කියන්නකෝ. පොඩ්ඩක් ඉන්න. තරන්නනන්න. මුලදි බැඳ ආදරයක මිහිර දැන්. අම්මේ දැන් සින්දුව නම් හරි. ඉතින් දැන් සින්දුව කියන්න දුන්නා නේ මට ඇයිද? දැන් ඇති ඉතින් මේ සින්දුව මට තේරෙනවා ඉතුරු ටිකත් හොඳට කියයි. හරි මගේ ගායන හැකියාව ගැන මොකද? ගායනිය ගායනාව නම් අන්තිම ඉහළයි. කියන්න බෑ ඒ වගේ මම ඇහුවමයි මං හිතන්නේ ලතා මංගේෂ්කාගේ සින්දුවක් ඇහුවට පස්සේ හොඳ එකක් ඇහුවා. දැන් බොහොම ස්තුතියි මගේ ගීතය අහගෙන ඉඳලා තරහ ගිල්ලද? නෑ නෑ තාම නෑ. තාම තරහ ගිල්ල නෑ. තාම නෑ තාම නෑ. ඒකෙන් තව ටිකක් අල්ලගෙන ඉත හැකි. තව ටිකක් වෙලා ගියත් තද වෙනවා තමයි. හරි මහත්තයා. එහෙනම් ඉතින් සියලු දෙවි දේවතාවුන් මහන්සියලාගේ පිහිට ආරක්ෂාව ලැබින් තව තවත් දියුණු. Thank you. මේ අහනවා අපි එක්කෙනෙක් හිරු FM ද කියලා. ඈ හරිනේදකොට හිරු FM ද? ඔව්. හොඳයි ඔයගොල්ලෝ වැඩසටහන හරි හොඳයි. හරිම හොඳයි. ඒතර උණියම ඉති. Hiru, who's speaking Anshay, ඉදිරිපත් කිරීමක්. Hiru FM Morning Show.